අද මං දකින ලොකු ප්‍රශ්නයක් තමයි පරිසරයත් එක්ක බැඳුණු අපේ පාරම්පරික දැනුම අපාතිරින් නැතිවීම. කෘෂිකාර්මයේ පදනම් වෙච්ච මේ ජීවන වෘත්තියන් තිබ්බ රටක් මේක. එතකොට අද අපේ ගොවීන් පෝර ටික ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. පෝර නැති වුණොත් වවන්න බෑ කිය කී අපි විවිධ මැසිවිලි නගනවා. ඇත්තටම මට තියෙන ගැටලුව පෝර ටිකක් හදාගන්න බැරි නම් ඒ ඉන්නේ ගොවි මහතුරුද කියන එක. එතකොට අපේ තිබ්බ පරිණි කෘෂිකර්මාන්තය මේ වෙනකොට වල් බිහි වෙලා අපි විවිධ මේ රටට නසුදුසු දේවල් අපි ආරෝපණය කරලා තියෙනවා. ඒකම අපිට තිබ්බ ප්‍රධානම දේ තමයි අපේ මේ පරිසරයත් එක්ක තිබ්බ පාරම්පරික දැනුම. මම උදාහරණයක් ගත්තොත් අපි තමයි උණක් හිඹිරිසාවක් ඇදුණොත් වෙනුවකට කොත්තමල්ලි බොන පරම්පරාව. මෙතනින් එහාට එහෙම පරම්පරාවක් මම දකින්නේ නැහැ. ඉදිරි පරම්පරාවට ඒක කර කර ඉන්නත් බෑ. හේතුව ඩෙංගු වගේ දෙයක් අපිට හැදිලා අපි කොත්තමල්ලි වෙනුවකට මේ පිටියොත් අත් වෙන්නේ ඉරනම බොහෝ විට මරණයෙන් කෙලවර වෙන්න පුළුවන්. හැබැයි අපේ ආපස්සට අපේ අතීතයට ගිහිල්ලා බලුවොත් අපේ ආච්චිලා සීයලා අපේ අම්මලා තාත්තලා ඔවුන්ට ලෙඩක් හැදුනොත් හුඟක් වෙලාවට අත්බිහතක් තමයි පාවිච්චි කරන්නේ. ඒ තියෙන පාරම්පරික දැනුම. හැබැයි එහෙම තිබ්බ ජාතියක පාරම්පරික දැනුම නැති වෙලා අපි අපේ තියෙන ඖෂධ අපි විනාශ කරගෙන තියෙනවා. අපි ගෙවත්තක් ගත්තොත් අපි ගෙවත්තක හිටවන මල් පැල ඒ හිටවන භූමිය ආගන්තුක ආක්‍රමණකාරී ශාක. ඒවට ඉඩ දෙන්න අපි වල් පැල ගලවලා විසි කරනවා. හැබැයි අපි දන්නේ නැහැ ඒ වල් පැල කියලා අපි ගලවලා විසි කරන්නේ මේ රටේ තියෙන අපේ පොළවේ තියෙන අපේ ශාක. ඒ ගොඩක් ඖෂධීය වටිනාකම තියෙන ශාක. එතකොට වල් පැල කියලා අපි අපේ දේශීය ගස් ටික ගලවලා විසි කරන අතර මල් පැල කියලා ආගන්තුක ආක්‍රමණකාරී ශාක ටික අපි ගෙනල්ලා හිටවන. අපේ පාරම්පරික දැනුම තිබුණා නම් අපි දන්නවා කලාඳුරු වලින් අපි මොකද කරන්න කියලා. අද ඒ දැනුම නැහැ. අපි ඇත්තටම වල්මත් වෙලා තියෙන්නේ. ඉතින් නැවත මේ දැනුම ගන්න පුළුවන් අපිට අද මාධ්‍ය තියෙනවා. ඉතින් අපි විය යුත්තේ අපි නැතුණු පාරම්පරික දැනුම අපි තවදුරටත් උකහාගෙන අපේ පොළව ආරක්ෂා කරන්න, අපේ රට ආරක්ෂා කරන්න ඒ වෙනුවෙන් ක්‍රියා කරන එක. ඒ හින්දා අපිට නැවත හිතන්න කාලය තියෙනවා. නැවත මේවා ගැන දැනගන්න මාධ්‍ය තියෙනවා. ඉතින් වල් පැල කියලා ඔබ ගලවලා විසි කරපු දේශීය ඖෂධ පැල ඔබේ ජීවිතෙන් රැක ගන්න ඔබට පුළුවන්කම තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න. බොහොම ස්තුතියි.